දිස්ත්‍රික්ක පහක වෘත්ති සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන්න පහුගිය පත්වීම් ලැයිස්තුව දේශපාලනික කෝණයකින් අරගෙන වෛද්‍යවරුන්ට පත්වීම් දීමේදී අනුගමනය කරන ඒ අනුයුක්ත කිරීම කිරීමේදී අනුගමනය කරන මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශපාලනික උමනාවකට ගන්නා වූ තීරණයක් සමග විශේෂඥ වෛද්‍යරුන්ව අනුයුක්ත කිරීමත් ශ්‍රේණි වෛද්‍යරුන්ව අනුයුක්ත කිරීමත් පරිපාලන ශ්‍රේණි වෛද්‍යරුන් සම්බන්ධ ගන්න ක්‍රියාමාර්ගවලදීත් එම පත්වීම් සියල්ලම දේශපාලනිකව තමන්ට අවශ්‍ය ඉදිරි කරගන්න ඕන වටපිටාව සපුරා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යන වැඩපිළිවෙළ නතර කරන්න කියන ඉල්ලීම මුල් කරගත්ත ඉල්ලීම් හතක් පාදක කරගෙන තමයි වෘත්ති සමිති ක්‍රියාමාර්ග ආරම්භ වුණේ. මේ වෙනකන් රටේ ඔබ දන්නවා අනිකුත් පත්වීම් ලබද්දී සේවා කාණ්ඩවල රාජ්‍ය සේවයේ ඇමතිවරයා පස්සෙ යන්න මන්ත්‍රීවරු පස්සෙ යන්න ඒ අයගෙන් පත්වීම් ලිපි ගන්න ඒ අය කියන තැනට යන්න යන තැන ඒ අය කියන විදිහට ඉන්න රජයන් මාරුනකොට ඒ රජයන්ට ඕන විදිහට ඒ පක්ෂවලට ඕන විදිහට කටයුතු කරන්න රාජ්‍ය සේවය දුර්වල කරන ක්‍රමවේදයක් තමයි රාජ්‍ය සේවය තුළ දකින්න තියෙන්නේ. හැබැයි අපි රජයේ වෛද්‍ය නාලික සංගමයට ආඩම්බර වෙනවා මේ වනතුරු කිසිම කෙනෙකුට මේ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබා දීමේදී ඔවුන්ගේ කුසලතා අංකය සහ ඔවුන්ගේ හැකියාව මත ලබාගත් ඒ කුසලතා අංකය මතම පමණක් සහ ඔවුන්ගේ ජේෂ්ඨත්වය මතම පමණක් ඔවුන්ට පත්වීම් දෙන්න අවශ්‍ය කරන වටාපිටාව ඒ අවශ්‍ය කරන විනය ඒ පවත්වන්න යන අපිට පුළුවන් වුණා. ඒ නිසා තමයි පත්වන හැම සෞඛ්‍ය අමාත්‍යවරයෙක්වම මුණ ගැහෙන බොහොමයක් අය අවස්ථාවාදීන් ගිහිල්ලා ඉල්ලීම් කරන්නේ මේ මාරු මණ්ඩලවල රජයේ වෛද්‍ය නාලික සංගමේ තියාගන්න එපා කියලා. මොකද රජයේ වෛද්‍ය නාලික සංගමය ගිහිල්ලා එතනදී කරන්නේ රටේ සෞඛ්‍ය අවශ්‍යතාවයට අනුව ඒ අවශ්‍යතාවය සපුරන්නේ අවශ්‍ය කරන සුදුසුකම සහ ඒ කුසලතාවය සහ තමන්ගේ ජේෂ්ඨත්වයේ මත පදනම් වෙලා. ඒ නිසා කිසිම ආකාරයකට මේක එක එක දේශපාලකයන්ට ඕන විදිහට හසුරවන්න බෑ. ඒ මොකද රජයේ වෛද්‍ය නාලික සංගමය ඉතාම ඍජුව මේකෙදි කාර්යභාරයක් කරනවා. ඒ කුසලතාවේ මත ඒ කුසලතා අංකයේ මත සහ ජේෂ්ඨත්වයේ මත පමණක් පත්වීම් ලබා දෙන්නේ. හැබැයි අනෙක් රාජ්‍ය සේවා කාණ්ඩවල ඔබ දන්නවා විශේෂයෙන්ම ඒ සේවා කාණ්ඩ තමන්ගේ පත්වීම ගත්තට පස්සේ මාරු වීම හදාගන්න ඒ වගේ මේ පත්වීම සේවය කරන තැන සේවය කිරීමට යන්න පත්වීම හදාගන්න දේශපාලඥයන් පස්සේ යන්නලා තියෙනවා. එතකොට මේ සෞඛ්‍ය අමාත්‍යවරුන්ට මුලින්ම දෙන ලනුව තමයි මේ පත් කිරීම මාරු මණ්ඩලවලින් රජයේ වෛද්‍ය නාලික සංගමයේ හිටියොත් ඔබතුමාට ඔබතුමියට ඕන විදිහට මේක කරන්න බෑ කියන එක. හැබැයි අපි දැක්කා පවිත්‍ර දේවි වන්‍යාරති සෞඛ්‍ය අමාත්‍යතුමී ඉන්න කාලේ ඒ කුසලතා ලැයිස්තුවලට පත්වීම් ලැයිස්තුවලට අත තියෙන දේශපාලන වපසරියක් තිබුණේ. ඒ වගේම වෛද්‍ය සභාවට නිලධාරීන් පත් කරගනිද්දී වෛද්‍ය සභාවට නිලධාරීන් පත් කර ගැනීම නිලවරණයක් මගින් කරන්න අවශ්‍ය කරන නීති ටික හදන්න අවශ්‍ය කරන වටපිටාව හදලා දෙන්නේ නැහැ සෞඛ්‍ය අමාත්‍යවරයා. සෞඛ්‍ය අමාත්‍යවරයාට ඕන විදිහට මේ සියලුම කරුණු හසුරුවමින් ඉන්නවා. ඒ නිසා තමයි විශේෂඥ වෛද්‍යරුන්ව ස්ථානගත කරද්දී විශේෂඥ වෛද්‍යරු රටේ කොතනටද ඕනේ ඔවුන්ගේ කුසලතාවය සහ ජේෂ්ඨත්වය මත ඔවුන් අනුයුක්ත කරන්න ඕනේ කොතනද කියන එක මාරු මණ්ඩල මඟින් තීරණය කරන්නේ. ඒ ක්‍රියාවලිය අත්නොමතික ලෙස ඊයේ සාකච්ඡාවක් පැවතුණු සෞඛ්‍ය ලේකම්තුමා සමග එහිදී පැහැදිලි වෙච්ච කාරණේ තමයි සෞඛ්‍ය අමාත්‍යතුමා සමග තිබිච්ච සාකච්ඡාවකදී විශේෂඥ වෛද්‍යරුන් අනුයුක්ත කරන්න කොහෙද කියලා තීරණය කරා. එතකොට දැන් සෞඛ්‍ය අමාත්‍යතුමාට පුළුවන් නම් මේ විශේෂඥ වෛද්‍යරයා යන්න ඕනේ මෙතනට. මේ විශේෂඥ වෛද්‍යරයා අපිට ටිකක් පක්ෂව වැඩ කරලා තිනෝ වගේ එයා අපිට කිට්ටු තැනක ඉන්න. එහෙම තීරණය කරන්න බෑ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය. එහෙම වෙන අමාත්‍යාංශවල කළ පුරුදු ඇති. එහෙම කරපු අතීතයක් නැති. හැබැයි මේ ඇවිල්ලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒකේ වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම කිසි ලෙසකින්වත් කිසිදු දේශපාලන හෝ වෙනත් බලවේගයකට අත තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ.